उनको अध्यापन सत्कार विनुवेन आदरणीय हतश्रेणी दरू आयुन के अदीन बलावृत्ति पुरुषी अध्यापन पलविनी पाठम अपे पौल की मतृका पुंचन मतृका प्रत्येक कथाकार हत्नी पीटू पेरगा निवेद जीवन अरमु तुम जीवित जयगण निवेद जीवन अरमु मन अरम दिखा ඔයාලා නිවැරදි ජීවන අරමුණ මොකද්ද කියලා. ඔයාගේ රැකියාව විදිහට ඔයා ගුරුවරයෙක් වෙනවා. ඔයා රැකියාව විදිහට ඔයා මංකොල්ලකාරයෙක් වෙනවා. හොරකම් කරන කෙනෙක් වෙනවා. මේකේ හොඳ ජීවන අරමුණ මොකද්ද? ගුරුවරයෙක් වෙනවා කියන්නේ. අන්න ඒක සරලව දැන් පැහැදිලිය. තම ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා පිටුවා ගන්නා නිශ්චිත වූ නිවැරදි වූ අදිෂ්ඨානයන් जीवन अरमु तमंग जीवित सार्थक अभी हिता अनागत मिहिम अन्हिम पीटवागा अतिर निश्चित निरधि अधिष्ठान जीवित अरमु सार्थक जीवित गुडवागेमट सार्थक जीवित प्रवत्म सलह निवेरधि जीवन अरमु मत पीटा कथेटिव सार्थक जीवित सार्थक जीवित प्रवत्म सदा सार्थक जीवित घटक रमना निवेदि अरमु तिबीम इतम पौले सामाजिक वशेन ओब जीवन अरमु गुणगागनीमेदी ओबे अपेक्षावन्द ओबे अपेक्षावन मेन्म ओब पिलिबंद दिमोप्यंतु पवदिन अपेक्षावन केरीद अवदाने युंकीम ओबे इतुकम इदेंगोन्न ඔයා ජීවන අරමුණු ඉටු කර ගන්න හදනකොට ඔයා අනාගතයේ වෙන්නේ කවුද කියලා හිතමුක අපි කලින්ම ගත්ත උදාහරණ. ඒකේ පළවෙනි එක කිව්වා ගුරුවරයෙක් වෙනවම රැකියාව විදිහට ගුරු ශිෂ්‍යයෙක් කියලා. අනිත් එක තමයි මම මංකොල්ලකාරයෙක් වෙනවා. එතකොට මේකේ අපි ගන්න අරමුණ තමන්ගේ දෙමෝපියන්ගේ අපේක්ෂාවන් එක්ක සංසන්දනය වෙන්න ඕන. ඕගොල්ලන්ගේ දෙමෝපියන්ගේ කැමැත්තක් තියෙනවා ඔයා වෙන්න කවුද කැමති කියලා. දැන් මෙහෙම ගමු. ඔයා වෙන්න කැමති इंग्लिश उगा गुरु वरिए अम्मा कैमतीया गणित गुरु वरिएवा ओयागे अपेक्षा वाई अम्मलातागे अपेक्षा वाई लेकोया निवेदे हितांडोनी मम्मी तीरने गोलमेट गते तीरने के मुको अम्मा ओया मंकोल का रेक विनी कटना कमी विनी कपने को इंग्लिश गुरु वरिए इलिम करो यो कमी विनना पुलो कमी विनना पुलो योट ओया अनागते गमन मग गणित इतम पेहदली हों दीवन तनक याई हितलागोल पेर मन एगोल हितन ओया गणित सहन लकूदी गमन याई अनागते अधिष्ठान सार्थक गरगा गणित गुरु तवापूर कमी अपेक्षा वागोलो बलापड़े මේක සමපාත වෙන්න ඕන කියන එක තමයි මේ කියන්නේ. ඔබ ජීවත් වන සමාජයේ අපේක්ෂාවන්ද ඔබේ අරමුණු සමග ගලපා ගැනීමට හැකි නම් ඔබ ජීවත් වන සමාජයට ගැලපෙන සමාජයට අවශ්‍ය පුද්ගල විස ලෙස ජන සමාජයට පිවිසීමට ඔබට හැකියාව ලැබුණා. නැවත කියනවා මම තවද ඔබ ජීවත් වන සමාජයේ අපේක්ෂාවන්ද ඔබේ අරමුණු සමග ගලපා ගැනීමට හැකි නම් සමාජයට ගැලපෙන සමාජයට අවශ්‍ය පුද්ගලිකු ලෙස ජන සමාජයට पीवीसी हेटियाबे जीवन अपेक्षा वाय समाज जीवन अपेक्षा वाय समान उब होरे समाज के अमती नहीं मुकद होरे ये समाज मीनसुंगल तमाय बीनी मीनसुंगे अत्रा मड तमा मुदाल तमाय हो रहा समय अपेक्षा वाय ओया अभी हम दिनाम तीन पीने के मगे बलापुर मगे इंकन सीर दिना सा मगे आवटे सीरू दिन उद्गल रखी गौरवनीय मिनी इक मम्मी यूट्यूब चाने के महसी इतकोट सामजी अपेक्षा वोया इटे ओया हो कमती मम्म हो गम आवटे किसी की कमती मुकदमी वाले पड़ता सल अतर पड़ता पास शिष्य खुशी विभाग होने समर्थ्य में उभय जीवित अरमुना प्रिय पास शिष्य खुशी विभाग होने समर्थ्य उभय अरमुना प्रिय कुल मेम अरमुन जायगनीम अरमुन सितुला तिबीम प्रमाणवात् नोवे मे अरमुन जायगा सितुले अरमुन
තිබීම ප්‍රමාණවත් ප්‍රමාණවත් නොවේ. ඒ අරමුණ ඉටු කර ගැනීමට යෝග ක්‍රියාපාටි පාටියක් ඔබින් සැලසුම් කළ යුතුය. එම අරමුණ ජය ගැනීම සඳහා උචිත ක්‍රියාපාටි පාටි කිහිපයක් ලෙස දැන් ඔයාට ඒ අරමුණ කිහිපයක් විදසුන් ලෙස පහත දක්වා ඇත. දැන් ඔයාට අරමුණක් හිතේ තියාගන්නට වඩා නෑ අරමුණ වෙන්නේ ඉස්සරහට යනවා. ඔයාලා අහලා තියෙනවද ලෝකේ වේගවත්ම සටන්කරුවා බෲස්ලි. බෲස්ලි කියනවා තමන්ගේ අරමුණ ගැන හිත හිත ඉඳලා වැඩක් නෑ. තමන්ගේ අරමුණ වෙනුවෙන් පියවරක් හරි දවසකට ඉස්සරහට තියන්න ඕනේ කියලා. තමන්ගේ අරමුණ ගැන හිත හිත ඉන්න එපා. තමන් යන්න ඕන අරමුණ අදිෂ්ඨානය කරා යන්න දවසකට එක පියවරක් හරි ඉස්සරහට තියන්න කියලා. එතකොට බලමු මේ අරමුණු ජය ගැනීම සඳහා උචිත ක්‍රියාපටි පාටියක් පිළිබඳව පහක් දැක්වෙනවා. අරමුණු විභාගයේ මුලින් සමත් වීම. අනුගමනය කළ යුතු ක්‍රියාපටි පාටි තමයි දිනපතා පාසල් යෑම, ගුරුවරුන්ට කීකරු වීම, ගුරුතුමන් තුමියන් දෙන උපදෙස් පිළිපැදීම, හොඳින් අධ්‍යාපන කටයුතු වල නිරත වීම, කාලසටහනකට අනුව අධ්‍යාපන කටයුතු වල නිරත වීම, අඩු සාධන මට්ටමක් පෙන්නුම් කරන විෂයන් හඳුනා ගැනීම, එම විෂයන් සඳහා වැඩි උනන්දුවකින් කටයුතු කිරීම, එම විෂයන් සඳහා ගුරුවරුන්ගේ සහෝදර සිසුන්ගේ උදව් ලබා ගැනීම, අනිත් යාළුවන්ගේ අයිති උදව් ලබා ගැනීම, නිතර නිතර විෂයන් සම්බන්ධ අභ්‍යාසවල නිරත වීම, විවේක කාලයේ අටවැනිස විවේක කාලයේ ඉලක්කපත් කියවීමා නේද? වැදගත් දෙයක් ඔයලා බලනවා නම් අයි එක වටිනා දෙයක් සාකච්ඡා කරන එකක් වගේ එකක් වටිනවා. මෙම ක්‍රියාපටි පාටි හොඳින් අනුගමනය කළහොත් විභාගය හොඳින් සමත් වීමට ඔබට හැකියාව ලැබෙනවා. මෙම අරමුණ පාසල් ජීවිතය තුළ ජයග්‍රහණය කළහොත් ඔබට උසස් අධ්‍යාපන සඳහා වරම් ලබා ගැනීමට විශ්වවිද්‍යාලයට යන්න, උසස් පෙළ කරන්න උසස් පෙළ කළ විශ්වවිද්‍යාලයට යන්න, ඊට පස්සේ කොහේ රටකට ඉගෙන ගන්න යන්න මේ අවස්ථාව හිමි වෙනවා. එමගින් ඔබ අපේක්ෂා කළ පරිදි අරමුණ කරා ළඟා වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. එතකොට නිවැරදිව අරමුණු තුළින් ජීවිතය ජය ගැනීම කියන කොටස පැහැදිලි කියලා මම හිතනවා. එහෙනම් අපි තවත් දවසක අනිත් මාතෘකාවකින් හමු වෙමු ආදරණීය දරුවනි. එහෙනම් ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි.